මේගොල්ලෝ ඒ කියන්නේ වයිට් ඇන්ගල් මේගොල්ලෝ නම් කියන්නේ මේගොල්ලෝ ගැන මුකුත්ම කියන්න එපා කියලා. හැබැයි වැඩක් හරියට කරපුවම ඒ වැඩේ ගැන කමෙන්ට් එකක් දෙන එක ආටිස්ට් කෙනෙක් හැටියට ඒක මගේ යුතුයකමක්. ඇත්තටම වයිට් ඇන්ගල් එක වැඩක් කරනකොට හරිම ලේසි. ඒ වැඩේ වැඩක් හැටියට ලෙඩක් නොවි ඒගොල්ලෝ කරනවා. ඉතින් මගේ අලුත්ම වීඩියෝ එක මතක නැහැ. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒක महानसीला वाइट डैंगल क्रू एक भूम लसन करा मगे स्तूति विशेष वाइट डैंगल वीडियो ना वाइट डैंगल तमाय फर्स्ट लव एक तीन काट देख अमतक करन पुलवा माटा ए वके कत्तिबुना है बे देन्ने लंगी नुनु काले व्याट मात कद आप इट एक तू इन्न बैरुगी ए कारुमेट ඔන්නෝයි සිද්ධ වෙලා ටික කාලයක් ගියා දවසක් ඇය මුණ ගැසුණා මගතොට මේ තවත් කෙනෙක් ළඟ හිටියා තනියට කවුද අනේ ගෝතය මේ සෝරි ඔයාට මාව මතකද ඇහුව ගමන් ඇය කිව්වා එතකොට අනේ මට මතක නැහැ අනේ මට මතක නැහැ අනේ මට මතක නැ අනේ මට මතක නැ හරි ලොකුනා එලස් ෆටා මැක්සා ස්කයිප් එකේ චැට් කරුවා නිතරම Facebook එකේ හිටියා දිගටම අත කාටද රික්වෙස්ට් එකක් දාන්නේ අලුත් අලුත් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ආවම අර කලින් හිටපු යාළුවාව මතකද බලමුකෝ මැසේජ් එකක්වත් යවලා රිප්ලයි කරයිද කියලා යවපු ගමන් එයා එව්වා එතකොට අනේ මට මතක නැහැ අනේ මට මතක නැහැ අනේ මට මතක නැ අනේ මට මතක නැ ලොක්කා කොහොම හරි ෂේප් කරගත්තා නම් ගොඩේ ගොඩ ප්‍රොමෝෂන් එකක් ගන්නට ළඟදිම මම උදේ හවස වැඩ කෙරුවා ගම්කට බොහොම හොඳයි ඔය විදියට වැඩ කරුවොත් ප්‍රොමෝෂන් එකක් උනත් ගන්න පුළුවන් අපේ ලොක්කා කිව්වා මට ඔය වගේ නිතරම ඕටී නෝපේ නෑ මුළු කාලෙම සර් අර වගේ ප්‍රොමෝෂන් එක ඇහුව ගමන් ලොක්කා කිව්වා එතකොට අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නැ අනේ මට මතක නැ අපේ නායකට චන්ද කාලේ ලං වෙනකොට උණුසුම ජනතා සේවය ඉටු කරන්න නෑ ඉවසුම මට උදව් කරපු කිසි කෙනෙක් මං අමතක කරන්නේ නෑ සහෝදරවරුනි අමනාප නොවි මනාපයක් දුන්නම මහ ජන චන්දෙන් මැති සබයට ගියහම මං ගියා පොඩි වැඩක් කරගන්න සර්ට මාව මතකද ඇහුව ගමන් එයා කිව්වා එතකොට අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ සි මාර වැඩේ කියන්නේ කිසිම දෙයක් මතක නෑනේ